හදිසියනතුරකින් ජීවි තක්ෂයට පත්වුණනු කළඹ භිශ්වවිද්‍යාලයේ සහය කතිකාචාර්ය ලක්මිනි චුලෝත්තම බෝගමුවෝගේ අවසන් කටයතු ඒයේ දින සිදුකෙරුණා. මෙලෙසමියගිය කතිකාචාරවරියගේ පෙෙන්වතා වෘතියෙන් මාධ්‍යවේදියෙක් ඔහු අද දෙරන ප්‍රවෘති නාලිකාවේ නිවස් කියන චතුර රුක්ෂාන් කොඩිතුවක්කුයි. ඉතින් මෙලෙසමියගිය චතුරගේ පෙම්බතිය ගැන දෙර්ණ නාලිකාවෙන් අයන්නුනු ඩිල්කා සමන්මලී සහ මේ වනවිට දෙර්ණ නාලිකාවේ සේවේක අද දෙරන පෙවෘති හා කාලීනංශේ සාමාන්‍ය අධිකාරී වසන්ති නානායක්කාර මහත්මිය කවුරුත් මෙතෙක් නොදන සිටි සංවේදී කතාවක් හෙළි කරලා තිබුණා මේ වසන්ති නානායක්කාර මහත්මිය කියාතෙබූ කතාවයි.හවුරුත් නොදන්න කතාවක් මම මේ කියන්නේ. අනසුරෙන් පස්සේ මේදුවට දැඩිසත්කාරේකකගේ ප්‍රතිකාර කළ තිියලු නිලධාරීන්ට චසරපුතා වැඳල ස්තුූති කලා. ඒවිත රක්නෙමෙ. දුවගේ අම්මයිතාත්තයි ජීවත් පවෙලා ඉන්න පුරාවටම බලාගන්නම කියලා සියරු දෙෙනනායිදදි. ිය පොරොන්දුනා අපිහිතනමට වඩා චතුරපුතා ඉතා දක්ෂ කාර්ේෂවරයෙක් ඔහුට දරා ගැනීමේ ශක්තිය වගේම සියලු දෙයක් ගැන මනා දැනීමක් පැටහීමක් තියෙන කෙනෙක් මම දහම් පාසලේ උත්සවේකට අපපු වෙලාවෙේ චත්‍රපුතා තමයි නිේදන කටයුතු කළේ මම හිතන්නේ මේදුවත් එතන ඉන්නනඇති. මම චතුරපුතාගෙන් නැහවා ඔයා නිවේදන කටයුතු කරන්න කැමතිද කියලා. චතුරපුතා දෙරනට සම්බන්ධවීමේ ආරම්භේතනින් ඉන් පස්සේ චතුරපුතා දිගගම නගියා කිසි වෙලාවක චතුරපුතා මේදියනියගේ පියා ජේෂ්ට කතිකාචාරවරයක් කියල කියමින් ලාබ ප්‍රයෝජනගන්න උත්සාහ කළ කෙනෙක්නෙයි. යනුවෙන් අද දෙරන ප්‍රයෘති හා කාලීනංශයේ, සාමාන්‍ය අධිකාරී වසන්ති නානායක්කාරමහත්මිය පාසා සිටියා. එමෙන්ම මේ වනවිට දෙරණ නාලිකාාවෙන් ඉවත්වී සිරින ඩිල්කා සමන්මලීද සංවේදිී සටහනක් තබමින් ශෝකයේ ප්‍රකාශකරතිබුණේ මෙලසිින්. කොහොමද ඔයාට සමු දෙෙන්න්නේෙ පැටියෝ ඒක හිතාගන්නමත් බැරියාරංචියක්, ඔයාගේ චතුමල්ලිගේ මගුල් ගෙදරට එන්න බැඩරිවෙන එක ගැන හිතපු මට ඔයාගේ මේ හදිසි නික්මයා මහිීනයක් මල්ලි චතුර ඩුක්ෂාන් කොඩිතුවක් වු. මට දැන් වගේ මතකයි අක්කමගේ වෙඩින් එකට ඔයා එතකොට නෑනේ දෑ. අනේමල්ලියේ ඔයාට මේ වෙන්මිීම දරාගන්න ශක්තිය දෛරය ලැබෙන්න ප්‍රාර්ථනා කරනව හැර අපි වෙන මොනවකරන්නද. යනුවෙන් සංවේදි සටහනක් තබාතිබුණ ඉතින් හදිසි අනතුරකින් මියගිය කතිකාචාර්ය ලක්මිනි චුළෝත්තම භෝගමුවට අපිත් නිවන්සුව ප්‍රාර්ථනා කරමු.